කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටි ගම්මන ප්‍රථමයෙන් නවධානී පුවත් සිරස්තල වෙත වක්පුර පසළොස්වක බොහෝ දිනේ අදයි මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මාතලේ අනුරුද අරණ විහාරස්ථානයේ සිට ලෝක ළමා සහ වැඩිහිටි දිනේ අදයි රට පුරා සැමරුම් උත්සව ස්වාභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට කැපවෙනවා ජනපති කියයි දැන් අවධානය දේශීය පුවත් වෙත වප්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය මෙවර ගෙන එන්නේ මාතලේ අනුරුධාරණ විහාරස්ථානයේ සිටයි වස්පවරණේ කුට කඨින චීවර පූජාව සිදු කරන පොහොය දිනය ලෙස සැලකෙන වප්පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙනවා බුදුන් වහන්සේ තෞතිසා දෙව්ලොවේ දඹදිව සංකස්ස නුවරට වැඩම කරවීම සිදු වූයේද අද වැනි පොහොය දිනකයි වප්පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ මාතලේ අනුරුද අරණ විහාරස්ථානයේ සිටයි මේ කලල් පිටිය ප්‍රදේශයේ ඓතිහාසික මහතලා හටන සිදුවුණු ප්‍රදේශය ලෙසින් හැඳින්වෙනවා එමෙන්ම හලංගොඩ ගම්මානය අපට දැක ගන්නට පුළුවන් මේ පහලට හැරිලා බලනකොට ඇහැලේ පොළ කුමාරිහාමිගේ උපන් ගම අතීතය පිළිබඳ අභිමානීන් ස්මරණය කළ හැකි උතුම් परम पूजनीय පරිසරයකටයි අමාවැස්ස සජීව විකාශයෙන් අද ඔබ රැගෙන එන්නේ අටාංග සීලේ සමාදන් වීම සඳහා নমස්කාරේ අද උදැසන 6ට ආරම්භ වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම අනුරුද අරණ නිර්මාතෘ සහ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලිකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා इनतरवे उदसन सबुद पूजा सह कटे अनुशासनावे ए रत्ट हुणुकटे आलोकाराधिपति लोक तरण बौद्ध संगमे मातली डिस्ट्रिक सभापति पूज्य उड़गम रतनपाल हिमियान के मौलिकत्वे उदसन धर्मदेश लक्वेसी लोवेसी जनता वगे हितसु पिनिस वॉइस ऑफ एशिया मातिजाले बेतिबर दायकत्वेन ओबवित गेनेन सियत अमावेस पोदा सजीवी विकाशय मातले अनुरुद अरण विहारस्थाने सिट अद दिने पुरावट ओबवित गेनेमट अप सोदानम लोक लमा दिने अदाय අපරට අපේ දෑතින් යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බතරමුල්ල අපේකම පරිශ්‍රයේදී හෙට පැවැත්වීමට නියමිතයි. ඕනෑම රටක අනාගතයේ රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර මතයි. ඒ අද දරුවා හෙට ලෝකයේ නායකයෙකු බවට පත්වීම හේතුවෙන් රටේ අනාගතය රැක ගැනීමට නම් අප සැවොම වගවීමෙන් යුතුව අපේ ළමා පරපුර ආරක්ෂා කරගත යුතුයි. 1925 වර්ෂයේදී පැවති ළමුන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී ගෝලීය ලෙස ළමුන්ට ගරු කිරීම වෙනුවෙන් දිනයක් වෙන් කළ යුතු බවට ප්‍රකාශයට පත් වුණා. එදා සිට විවිධ රටවල් තමන්ට ආවේනික දිනයක් යොදා ගනිමින් විවිධ උත්සව සංවිධානය කරමින් ලෝක ළමා දිනය සමරනු ලැබුවා. අනතුරුව 1954 වසරේදී මේ වෙනුවෙන් නිශ්චිත දිනයක් අවශ්‍ය බවට යෝජනා වූ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිර්දේශ මත නොවැම්බර් 20 වන දිනය ඒ වෙනුවෙන් නම් කෙරුණා. කෙසේ වෙතත් අදටත් විවිධ රටවල් මෙම ලෝක ළමා දිනය සමරන්නේ ඔවුන්ට ආවේනික විවිධ දිනයන් හේදී. ඒ අනුව ශ්‍රී ලංකාව අද එනම් ඔක්තෝබර් පළමු වනදා ලෝක ළමා දිනය සමරනු ලබනවා. අපේ රට අපේ දෑතින් යන තීමාව යටතේ මෙවර ලෝක ළමා දිනය ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබෙනවා.
මෙතන ලෝක ළමා දිනයට සමගාමීව අප මාධ්‍යාලය මගින් සංවිධානය කරන 101 පුංචි ළමයි ළමා දින සැමරුම මෙවර එළඹෙන සෙනසුරාදා දින ජායල වෙල්කම් පිටිය ප්‍රදේශයේ පිහිටි ගුරුගේ නේජපාඛීදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසර කළමනාකරණයට ශ්‍රී ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කරගෙන සංවිධානය කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණිය ඔස්සේ අමතමින් Mr. Secretary General, Excellencies, Distinguished Delegates, IBOA. UNESCO ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හා සිංහරාජ වැසි වනාන්තරය ස්වාභාවික උරුමයන් ලෙස නම් කර තිබෙනවා. තවත් ස්ථාන 6ක් තෙත් භූමි පිළිබඳ රම්සාර් ප්‍රඥප්තියෙන් පිළිගෙන තිබෙනවා. අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායක වන මෙම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ බාරකරු ලෙස වගකීමෙන් මම ක්‍රියා කරනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ නිල් ප්‍රඥප්තිය 2018 දී පිළිගත්තා. ඒ අනුව කඩලාන පරිසර පද්ධතිය සහ ජීවනෝපාය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තියේ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වයේ සපයනවා. තිරසාර නයිට්‍රජන් කළමනාකරණයේ පිළිබඳ කොළඹ ප්‍රකාශනය පසුගිය වසරේදී සම්මත වුණා. ලෝක නායකයන් වශයෙන් පාලකයා කිසිවිටකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියලුම ජීවීන් වෙනුවෙන් එහි බාරකරු පවණක් යන සංකල්පය මත ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබුණා. සංවර්ධන න්‍යායපත්‍රය තුල වර්තමාන රජය අනුගමනය කරන්නේ I thank the President of the Democratic Socialist Republic of Sri Lanka for the statement just made. මේ අතර ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු මහෝපාද්‍යය අතිපූජ්‍ය කොටකොඩ ධම්මවාස නාහිමියන්ට සෙත්පතා ඊයේ පැවති බෝධි පූජාමය පින්කමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. රෝගාතුරව වැඩවෙසෙන කොටකොඩ ධම්මවාස නාහිමියන් බැහැදක සුවදුක් විචාල ජනාධිපතිවරයා උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කළා. සුරාපද දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරණියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් සුරපදෝ නිලධාරින්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතින් සමග සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුවේදී සුරපදු නිලධාරින්ගේ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා දේශපාලන බලපෑම් මත සුරපදු නිලධාරින්ට ස්ථාන මාරු ලබා දීම වහම නවතා දමා සුදුසුකම් සැපිරූ නිලධාරින්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නේයි උපදෙස් ලබා දුන්නා. එය අනුව ප්‍රතිලාභ ලබන ස්ථාන සේවය කරන සුරපදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නේයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එම පොතත් සමගින් සිත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත බහමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.